දහසක් බාධක මැද ඉතාමත් ශක්තිමත් ගමනක් යන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ වෙන කවුරුත් නෙමේ. අතපත්තු මුදයන්සලාගේ චමරි ජයංගනී කුමාරි අතපත්තු ගැන තමයි අද අපි කතා කරන්නේ. පසුගිය WBBL තරඟාවලියට චමරි අතපත්තු කිසිම කණ්ඩායමකින් මිලදී ගන්නේ නැහැ. නමුත් සිඩ්නි තණ්ඩ කණ්ඩායම ඔහුන්ගේ පුරප්පාඩුවක් සඳහා අයව ආදේශ කරගන්නවා. ආදේශක ක්‍රීඩිකාවක් ලෙස එම තරඟාවලියට එකතු වන අය එම තරඟාවලිය අවසන් කරන්නේ ලකුණු 511ක් සහ විකට් 9ක් රැගෙන ප්ලේ-ඔෆ් ද ටෝර්නමන්ට් සම්මානය දිනාගෙනයි. ශ්‍රී ලාංකිකයන්ට ක්‍රිකට් තම දෙවෙනි ආගම වගේ. නමුත් කාන්තා කණ්ඩායම ගැන එතරම් විමසිල්ලක් දක්වපු නැති කාලයක චමරි අතපත්තු කියන ක්‍රීඩිකාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක පිරිස ඇදබැද ගන්නට සමත් වෙනවා. ඒ අයගේ දක්ෂතාවයන් ශ්‍රී ලංකාවට වගේම ලෝකෙටත් ප්‍රදර්ශනය කරමින් 2009 වසරේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න සමත් වන අය මේ වන විට එක්දින තරඟ 98කට ක්‍රීඩා කර ලකුණු 3255ක් රැස් කරගෙන තියෙනවා. ඇයගේ එක්කිනෙම වැඩිම ලකුණු සංඛ්‍යාව නොදවි 178ක් ලෙස සටහන් වෙනවා. එම ලකුණු සංඛ්‍යාව නම්බර 3 ක්‍රීඩා කරන ක්‍රීඩිකාවකගේ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. ඒ වගේම අය 2020 තරඟ රටාවේ තරඟ 122කට ක්‍රීඩා කර ලකුණු 2651ක් රැස් කරගෙන තිනවා. එම තරඟ රටාවේ වැඩිම ලකුණු සංඛ්‍යාව අයගේ 113ක් ලෙස සටහන් වෙනවා. ඒ වගේම ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට ක්‍රීඩා කරන චමරි අතපත්තුගේ අන්දිවීම ගැන බැලුවොත් එක්දින තරඟ 98කට ක්‍රීඩා කර කඩුළු 28ක් දවාගෙන තියෙන අතර 2020 තරඟ 122කට ක්‍රීඩා කර කඩුළු 40ක් ලබාගෙන තිබේ. චමරි අතපත්තු මේ වන විට BBL, CPL, WPL යන තරඟාවලිය නියෝජනය කරන ක්‍රීඩිකාවක්. ඇය මේ වන විට කාන්තා ක්‍රිකට් වලට නැතුවම බැරි ක්‍රීඩිකාවක් වෙලා අවසන්. ද Hundred League එකට මේ වෙද්දී චමරි අතපත්තුව පවුම් 50000ක කොන්ත්‍රාත්තුවක් සඳහා ඇයව මිලදීගෙන තියෙනවා. ඇයට මේකත් හොඳ අභියෝගයක්. අනිවාර්යෙන් ඇය මේ තරඟාවලියත් හොඳින් නිම කරයි. මෙම Hundred League ආකෘතියට කණ්ඩායම් මටක් ක්‍රීඩා කරනවා. මෙම තරඟාවලිය ආරම්භ වන්නේ ජූලි 23 වෙනි දිනයි. මෙම තරඟාවලිය අගෝස්තු 18 වෙනිදා දක්වා ඇදී යනවා. මේ ඔබ දකින්නේ තරඟාවලිය ක්‍රීඩා කරන කණ්ඩායම් මටයි. ඔබ හිතන්නේ චමරි අතපත්තු කුමන කණ්ඩායමෙන් ක්‍රීඩා කරයි කියලාද? අනිවාර්යෙන් මේ ගැන කමෙන්ට් එකක් දාන්න. ඔබ අපිව තවමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න.